රට වෙනුවෙන් තීන්දුවක් ගත්තා. ජනවාරි මාසේ 16/18 කියන දවස් තුනට නඩුවක් තියෙනවා. එතකන් එතුමාට ඉන්න තිබුණා. නමුත් එතුමාගේ බලාපොරොත්තු තිබුණේ මේ රට අරාජිකා කරන්න බෑ මේ දවස් කීපය ඇතුළත. ඒ නිසා අපි මේකෙන් ඉල්ලාස්සෙලා ආණ්ඩුවක් ඕන කෙනෙකුට කරන්න දෙනවා. හැබැයි තව මාස 8යි අපිට තියෙන්නේ මේ ජනාධිපති මැතිවරණයකට. අවංකව බැලුවොත් සැප්තැම්බර් මාසෙ වෙනකොට කොහොමත් අගෝස්තු මාසෙ ඉවරනකොට මේක සැප්තැම්බර් මාසෙ ඊළඟ ජනාධිපති මැතිවරණය නම් කරන්න ඕන. එතකොට එතනින් ඒ කියන්නේ මේ මාස 8 තුල අපිට මේ රටේ ජනතාවත් එක්ක ජනතාව බලාපොරොත්තු වෙන පෙළ ගැස්වීම අපිට කරන්න පුළුවන්. හැබැයි අපි ආණ්ඩුවක් අල්ලගෙන බහුතරයක් නැතුව හිටියොත් අපිට ඒ සියලු දේ නැති වෙන්න පුළුවන්. මොකද අපි එතකොට බලයට කැදරයි කියලා හිතනවා. මෙතුමා ආපු කාලය ඇතුළත මෙතුමා ආරාධනෙන් ආවේ. ආරාධනෙන් ඇවිල්ලා කරන්න හැදුවා යමක්. සහන දුන්නා. ඒ වගේම රටේ මිනිස්සුගේ බලාපොරොත්තුවක් තිබුණා. ජනතාව එතුමාත් එක්ක හිටියා. එතුමාට මේක අල්ලගෙන ඉන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොකද ඊළඟ මැතිවරණේ අපේ බලාපොරොත්තුව තියෙන්නේ ආසන 113කට වඩා ආසන 120ට වැඩි ප්‍රමාණයක් අපිට බලය ලබා ගන්න. ඒ බලය ලබා ගැනීමට තියෙන හොඳම දේ තමයි අපි මැතිවරණකට යන එක. ඒතොර මැතිවරණයක් තියෙන්නේ පළවෙනි මැතිවරණය ජනාධිපති මැතිවරණය කියලා අපි හිතනවා. නමුත් අපේ උනන්දුව තියෙන්නේ ඊට කලින් අපි මහ මැතිවරණයක් ලබා ගැනීම. තමුන්නාසලා හිතන්න පුළුවන් කොහොමද මහ මැතිවරණයක් ලබා ගන්න. ජනතාව පෙළගස්සනවා මේ කාලය ඇතුළත. බලන්න පහුගිය කාලය ඇතුළත කොටස් වෙළඳ පොලේ වෙනස් වීමක් වුණා. ජනතාව බලාපොරොත්තු සතුටෙන් හිටියා. අද දෙමළ ජාතික සන්ධානෙත් එක්ක ආණ්ඩුවක් කරන්න ගිහින් දෙමළ ජාතික සන්ධානයේ මම මීට කලිනුත් කියලා තිනවා ඒ බලාපොරොත්තු මොනවද? ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්න මේ රටේ දකුණේ ජනතාව සහ සමස්ත ජනතාව එකඟ වෙලා ඉන්නවද? එහෙම නැහැ. මේකට උතුරත් දෙමළ සන්ධානයට නැති වෙනවා, දකුණ UNP එකට නැති වෙනවා. මේ දෙක අපිට කරන්න ඕම නැහැ. මේ හොඳ සංයෝගයක් දැන් තියෙන්නේ. මේ ජනතාවට පෙනුණා කවුරු එක්කද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ එක්සත් ජාතික පක්ෂය ඉන්නේ කියලා. ඉන්නේ මේ හැසුරුණු ආකාරයත්, ඊයේ උසාවියේ සුවන්දිරන් මහතා හැසුරුණු ආකාරයත්, ඉව වනසුන්දරට විරුද්ධව ගෙනාපු ප්‍රකාශත් ඔක්කොම බැලුවම පේනවා එයා තමයි මේකේ තනිකරම පිටිපස්සේ ඉන්නේ. එතකොට දෙමළ ජන සන්ධානේ නිකම්ම මේකේ පිටිපස්සේ ඉන්නේ. ඒගොල්ලයි ලොකු බලාපොරොත්තු කොටසක් ඉෂ්ට කරගන්න. ඒක ඉෂ්ට කරගන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ බෑ. ඒක ඒගොල්ලෝ දන්නවා. මොකද මේ රටට ආදරය ඇති නායකයෙක්, ජනතාවට ආදරය ඇති නායකයෙක්, රට පිළිගත් නායකයෙකුට මේ තීන්දුව ගන්න බෑ. ඒ නිසා එතුමායි අපි ඔක්කොම සියලු දෙනා එක්ක අහුවෙලා අපි මහ මැතිවරණයක් ලබා ගන්නෝ ඉතාමත් ඉක්මනින්. කොහොම වුණත් ජනාධිපති මැතිවරණයකට අනාගතයේ යන්න සිද්ධ වෙනවා. ඒ සියලු දේට සූදානම් වෙලා ජනතාව පෙළගස්සනවා මේ කාලය ඇතුළත.